පාස්පෝට් ඉෂු කරන්න අපිට ඕන නම් කියලා සිටිසන් ගහන් ඉන්න පුළුවන්. දැන් අපි යන්න හදන එකට මේ සිටිසන්ෂිප් එක ගන්න වීසත් එක්ස්පයර් වෙනවා කියලා කියලා යන් බාන්නේ. න්යුසීලන්ත එන්න ඉන්න ඇයිද වැදගත් දේවල් තමයි තියෙන්නේ. What's up, guys? Hope you guys have an amazing day. Ada dapat vlogging atau vlogging kan? Karena kami ini sangat tahu sih. Dia guru kita masa. Kita kami ke bar vlogging apa pun. Masa kan dia kami vlogging entry, kami motor front yang kami sih tinggi. Kami ada entar kami ini. Kami saat ini sangat sudah ada. Itu tu mama kami. Pernah kami bag. अभी मे अंदर मे एंट्रस कोरोना तत्ती अंदमे पुट पोल मीदे अंत अब मे एंट्रस टिकट अगर फ्री ओन के सामने हम दिन लेजी हम भी नहीं फ्री में एक तरह फ्री हम भी नहीं म्यूजियम में अतल मे म्यूजियम में कोटा स्कूल मे अड्लिए विशेष न्यूजीलैंड शुभाधार संबंधी कौतुकवास्तु इन पास मेघलों के युद्ध संबंधी तिब्ब कौतुकवास्तु अभी अत मे अन्न पटा मेघल मे युद्ध तिब्ब काले संबंधी अतीत कौतुकवास्तु बल थिंक अभिशार पट बल मुना तीन गया आरंभक स्थाने प्रधान जनरल मैं मे दिवलो की समय में सिधु मैं मे विशेष मे म्यूजियम हादल दी मेना नवशीलांत सह ऑस्ट्रेलिया विशेष ब्रिटेन सहाय दी मक सर मौन गील दीन तुर्की बल सटन दी मार्गी लंका तैल तीन सिलोन फेनतीमार गेगोलो हिंदीनो इट पास ईजिप्त द्वारा तुर्की अट पहार मेगोलो पटाक्रांति दस दाह दस पहाल अतर फलन फलन तुर्की अत सटन कल दी फेनति मेन इवकट तुर्की हिट महिता मे सेनाधिपति जनरल जनरल के कौर हर मे युद्ध कथा बिस्राट अति बलागन अभी प्राथमिक तुर्की राज्य एनसेक्स की ऑस्ट्रेलिया न्यूजीलैंड सह ब्रिटिश
බ්‍රිතාන්‍ය ෆ්‍රාන්ස් ඒ හමුදා හතරම එකතු වෙලා තමයි තුර්කියට පහර එල්ල කරලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ පහර එල්ල කරපු ආකාරය ඒගොල්ලෝ මුලින්ම මේ ස්ථානගත වෙලා තියෙන මේ මුදායි ඊට පස්සේ ටික 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 ඒගොල්ලෝ කඳු මාර්ගයක් ඔස්සේ ඉක්මනටම ගිහිල්ලා තියෙනවා. මෙතන මේ රතු පාටින් පේන නැත්තේ මේ තුර්කි හමුදාව සහ මේ ඉන්නේ එන්සෙක් හමුදාව. මොඳන බේබී 700 කියලා මේ ඉතන මේ කතාවක් කියන්නේ बड़ी डीटेल पेन इमोशनल गति मेकोलो मे निरूपण कथा मेदीन मेन स्टोरी मेन ස්වභාවික ස්වභාව ධර්ම සම්බන්ධයෙන් මේ කෞතුක භාණ්ඩ තියලා තියෙන ස්ථානේ මේගොල්ලෝගේ මේ සෙටප් එක ගැන කතා කරොත් ඇත්තටම හරි ලස්සන සෙටප් එකක් ටිකක් මොඩර්න් මියුසියම් එකක් කියලා කියන්න පුළුවන් මොකද මේගොල්ලෝ මේවා මේ මේ නිව්සීලන්ත කියන්නේ එච්චර මේ මහා ලොකු ඉතිහාසයක් තියෙන රටක් නෙවුණත් ඒගොල්ලෝ ඒගොල්ලෝගේ තියෙන ටික හොඳින් සංරක්ෂණය කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අගයන් ඕන කාරණයක්. මොකද ඒක අපි ලංකාවේ මේ ඉන්න කට්ටියට වටිනවා. මොකද මේ බලධාරීන් විශේෂම අපේ පුරාවිද්‍යා වස්තු වුණ තරම් නිකන් එහෙම එහෙ වැඩිලා පන්සල්වල ගරා වැටිගෙන යනවා කිසිම සංරක්ෂණයක් නැහැ. නමුත් මේගොල්ලෝ තියෙන ස්වල්ප ප්‍රමාණය වුණත් ඉතා හොඳින් සංරක්ෂණය කරගෙන යනවා කියලා ඒක තේරෙනවා. මේ වගේ තැනකට ආවට පස්සේ ඉතින් ලංකාවේ ජීවත් වෙන කට්ටියත් ඒක හොඳ පාඩමක්. මම දැන් මේවා ගැන තවදුරටත් ඉගෙන ගන්න ඕන. අපි තාට ඉස්සරහට යම් බලන්න මේ අපිට ගොඩාක් සත්ත්ව අස්ති කොටස් මත්ස්‍යයන් පිළිබඳව පක්ෂීන් පිළිබඳව ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා මෙතෙන්ට ආවොත්. ඉතින් ඔයගොල්ලන්ට පේනද පිටිපස්සේ ලොකු රාජාලියෙක් වගේ සතෙකුත් ඉන්නවා. අපි ඒ පැත්තට ගිහලා බලමු තමන බලන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනද මේ කොච්චර ලංකාවේ වටිනාකම දැනෙන්න ඕනේද කියලා අපි හැමෝටම මේ වගේ දේවල් දැක්කහම. මොකද මේ සාමාන්‍ය අපි දන්නවා මොනරු ගිහින එක කතරගම් පැත්තේ එහෙම ගියාම නිකන් පාරෙත් යනවා කෑ ගහනවා වෙනවා. ඉතින් මේ රටේ මිනිසුන්ට එහෙම මොනරෙක් බලා ගන්නවත් හැකියාවක් නැහැ. ඉතින් මේ सामान वटना මෙයාගෙන් තමයි මේ ඕගොල්ලන්ට ඇංක ලංකාවට එහෙම ඉන්නේ. මේගොල්ලන්ගෙන් තමයි මේ ගන්න මේ මු වගේ උරු කුරුළු යා කුරුළු නා. මොකද මේ න්ියුසීලන්ත වල ඉන්නවා මේ රටටම ආවේනික පක්ෂි විශේෂ ගණනාවක්. ඉතින් මේ මේ ඔක්කොම සතුන්ගේ ඒගොල්ලෝගේ මොනවද මේ විතරද විතරද විතර තමයි මේගොල්ලෝ දාලා තින්නේ. යා නේ දැන් මේ දාලා තින්නේ මේ ටොයිලට් පේපර්ස් මේ ගොඩක් දැන් වටිනවා ඒකින් තමයි නෑ නේ. පරිසර දූෂණය පිළිබඳව මේ මිනිසුන්ට
ඒත් ගන්න මම දන්නේ මේගොල්ලෝ මේ පරිසරයට වෙන හැකි විනාශයන් ගැන තමයි මේක කියලා දීලා තියෙන්නේ සිංහල ඒ වගේ උපදෙස් දෙන මේ සෙග්මන්ට්ස් ගොඩක් තියෙනවා මේ මේ කෞතුකාගාරය ඇතර මේ කෞතුකාගාරයකට වඩා මේක නිකන් මේ මේ දැනුම බෙදෙන තැනක් වගේ නිකන් අර ইনফෝමේෂන් සෙන්ටර් එකක් විදියට තමයි මේක මම දන්නේ අපිට ගණන් ගන්න පුළුවන් විතරක් තියෙන ලස්සන කිසි ආදී අතර මේ මේ දැල්ලා විශාල දැල්ලෙක් අතර මේ බර සඳහන් වෙන විදිහට අපිට මේගොල්ලෝ කියන්නේ කිලෝග්‍රෑම් 500ක් 2007 තමයි මේගොල්ලෝ මේ ඇන්ටාර්ක්ටිකා මුහුදේදී වාගන තියෙන්නේ දැන් මේනකොට ඒක මේ ප්‍රදර්ශනයේ තියලා තියෙන සංරක්ෂණය කළා मोलैक තැන්ට ගිහිල්ලා පුනාරියම බලමු කන්න සෙට් වෙන තනාරි කාලා බලමු අද මොකද කන්න පුළුවන් කියලා එමුදනේ ඔව් ඒක තමයි අයියා ඔය දවසත්තර මෙච්චරම හොඳ නැහැ කාලගුණේ ඉතින් වෙහින්ද අපිට ලොකු දෙයක් කරගන්න බැරි වුණා දිලස් කිව්වාගේ මේ පොඩි දෙයක් කියන්න ඕනේ මට මේ දැන් මේ මේ අතරමඟදී අපිට හම්බෙච්ච දෙයක් මේ මේ හම්බෙන් වගේ සුපර් මාකට් එකේදී මේක මේ වැඩේ කියන්නේ මේක තියෙන්නේ පොල් අතුර හැබැයි මේ මේ පොල් අතුරු මේ වගේ කාටන්ස් ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා හැබැයි හොඳ දේ තමයි අලුත් දේ තමයි මේක මේ ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ අලුත් වැඩක් හොඳ වැඩක්. ඉතින් මම හිතන්නේ කවුරුණත් මේ දිගටම කරගෙන යන්න කියලා කියනවා. ඉතින් අතට try කරලා බලන්න මෙහි ඉන්න කට්ටිය. හොඳ ලංකාවේ සමහර විට මේක ප්‍රොඩක්ට් එක තියෙන්න පුළුවන්. ඉතින් මේක හොඳ දෙයක්. තව රටවලට යනවා. මේක යනවා. මේක තියෙනවා මේ health star rating 5 එහෙම දෙන්නේ. ඉතින් හොඳයි. ඔව් ඉතින් ඔය sugar නෑ අනික මේකේ තියෙන්නේ පොල් අතුරක් නෙවෙයි තැඹිලි තියෙන්නේ ඉතින් ඒක තව ගොඩක් හොඳ ඇඟට ඉතින් කොහමරි කමන්නෑ ඕක නියම් ටිප් එකක් කිව්වේ අතරමඟ ඒ උනාට මොකද ගන්න අපි දැන් යන්න හරි එහෙනම් අපි යන ගමන් සෙට් එක චියර්ස්
ඉන්නේ. ඇඳුම් කියන්නේ මේ ගන්න දේකුත් නැහැ මේක වින්ට එක වුණාට මුංගි තියෙන්නේ මේ ඔක්කොම මේ සම ක්ලෝත්ස් තියෙන්නේ මන් දන්නවා ගන්න දේ. ඕනේ ගොඩක් මේ ටී-ෂර්ට් තියෙන අක්කොට මන් දන්නේ නැහැ මොකද්ද ඒක තේරෙන්නේ. පොඩක් බලමු ටිකක් බලලා බලමුන් තියෙන්නේ. අපි මේ බෑග් මොකද ගත්තේ නැහැ අතේ ඔක්කොම අරන් ආවා මොකද මේ තේරුමක් නැහැ බෑග් කරන් ඒව දිරන්නෙත් නැහැ අන්තිමට. ඔව්. ඊට ඔක්කොම සුරකින් ප්ලාස්ටික් කරම්මන පාවිච්චි කරන්නේ පොඩ වැලකින්. අර කොල්ල මේ කැමෝටර් එකක් දානවලු බලමු අපි කිහිල්ල මොකද කරන්න දන්නේ කියලා. දැනුයි ගෙදර ආවේ දැන් මේ ආවිලා කීයද පහයි කාලයි මොකද වෙන්නේ වයි කට්ටියක් කනවා කාගෙන 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 අද මේ ඔක තමයි අද බ්ලොග් එක මොකද මේ අද අපි ඒ කියන්නේ අපි අර ඊයේ ඉවර කරගන්න හම්බුනේ නැත්තරවා කිව්වත් වගේ ඒකට මේ චර දවසත් හොඳ නැහැ ඊට පස්සේ අපි බැලුවද මොන හරි ඔකොണ്ട് වීඩියෝ කරලා ඒක දානවා නේද ටිකක් මේ ටිකක් සීතල ගතියක් එනවා වැඩි ඉතින් එළියට යන්නත් අමාරු වැඩි කලින් බ්ලොග්ස් වල වගේ ඉතින් මොකද අපි ඉස්සරහට මේ ගොඩක් ඉන්ඩෝ බ්ලොග්ස් බලමු කියන්නේ මොකද අපි ගොඩක් ඉඳගෙන ඉන්නවා තව වැඩ කීපයක් බලමු අපි මේ මොකද වෙන්නේ කියලා ඉතින් ඔයනේ අපි එන සයින් ඔෆ් එමු උමේ ස්ථාන කරනවා කාලි කරලා ඊළඟ බ්ලොග් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් ඊළඟ බ්ලොග් එක මේ ඊළඟ බ්ලොග් එක ඔයගොල්ලෝ පොඩ්ඩක් ස්පෙෂල් එකක් දෙන්න බැළුවේ මේ පරත්ත කොට කරගන්න හම්බුනේ නැති හින්දා අපි බලමු මොකක් හරි ස්පෙෂල් දෙයක් වෙනස් විදිය දෙයක් මේ සෙට් කරගන්න මං කාලක් ඉන්නේ අපි කෑවෙත් නෑ පටන් ගත්තෙත් නෑ හරි කාක් දින අපි එනන් එනන් අපි සෙට් එමු එනන් ආයේ චියර්ස් බයි